ඊයේ දින සිට අද මේ වෙන විට අපිට වාර්තා වෙලා තියෙනවා රෝගීන් 10 දෙනෙක් අපගේ රෝහලෙන් ඒ අතර මව්වරුන් 3 දෙනෙකුත් ඒ වගේම දරුවන් 7 දෙනෙකුත් වාර්තා වෙනවා මේ දරුවන්ගේ පදිංච ප්‍රදේශය ගත්තොත් මේ කොළඹවට ප්‍රදේශයම තමයි මේ පදිංචි ප්‍රදේශය වෙන්නේ ඒ වගේම මොවුන් බෑලිගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට හා ආශ්‍රිතයන් හා ගැටුණු පිරිස් විදියට තමයි අපිට දැනට හඳුනා ගන්න ලැබිලා තියෙන්නේ ඒ වගේම අපි තා ඉක්මනින් මේ වාර්තා ලබා ගැනීමට හැකියාවක් ලැබුණා ඒ වගේම අපද අපේ රෝහල තුලත් මේ PCR පරීක්ෂණය කිරීමට පටන් ගත්තා මේවර අපිට පෙනී යනවා රෝගින් වාර්තා වීමේ දැඩි වේගයක් දක්නට ලැබෙනවා ඒ අතර දරුවනොත් රෝගයට ගොදුරු වෙච්ච බවට අපිට වාර්තා වෙනවා මේ පිළිබඳව දෙමාපියන් ලොකු වගකීමක් ලබා ගන්න ඕනේ දෙමාපියන්ගේ වගකීම කාර්යාකාරී නොවති නිසා තමයි මේ ආකාරයට දරුවන්ටත් මේ රෝගය වැළඳීමට හැකියාව ලැබිලා තියෙන්නේ මොකද දරුවන් සමාජයට යන්නේ නැහැ දරුවන් ගෙවල්වල ඉන්නේ දෙමාපියන් හරියාකාරව දරුවන් රැක බලා ගන්නවා නම් ඒ වගේම දරුවන් රැක බලා ගන්නා දෙමාපියන් ඔවුන්ගේ දෑත් පිරිසිදු කරගෙන ඒ වගේම ඔවුන් නුවැස්මවල් පාවිච්චි කරලා දරුවන් සුරක්ෂිත ආකාරයට රැක බලා ගන්නවා නම් මේ ආකාරයට අනවශ්‍ය විදියට මේ දරුවන් මේ රෝගයට ගොදුරු වෙන්නේ නැහැ නිසා සමාජයේ අපි සෑම කෙනෙක්ගේම වගකීමක් තියෙනවා අපේ රට මේ රෝගයෙන් වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම මම කියන සතුටයි අපි රෝහලක් විදියට අපි කොරෝනා රෝගිනුත් බාර ගන්නවා ඒ වගේම කොරෝනා රෝගිනුත් අපි මේ පරීක්ෂා කරනවා ඊට අමතරව රෝහලේ අනිකුත් රෝගී සත්කාර සේවා වුණත් අපි දැනට කරගෙන යනවා. නමුත් මේ රෝගීන් 10 දෙනෙක් ඊයේ සහ අද දිනේ තුල වාර්තා වුණත් අපගේ පවත්නා වූ මේ වැඩපිළිවෙල මත කිසිම කාර්යමණ්ඩලයේ කිසිම කෙනෙකුට මේ ආසාදනය වීමට හෝ ඔවුන් සමග ගැටීමට ආශ්‍රිතයන් වීමට ඉඩ සැලසීලා නැහැ. ඒක නිසා අපගේ කාර්යමණ්ඩලයේ කිසිම කෙනෙකුට අවදානම් තත්ත්වයක් නැහැ. ඉතින් මේ ආකාරයට පවුලේ උදවියත් සමාජයේ අයත් කටයුතු කරනවා නම් මං හිතන්නේ මේ රෝගේ වළක්වා ගැනීම ඉතාමත්ම පහසුයි. ඒ වගේම නිතරම පාහේ මාධ්‍ය වලින් සහ සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා දෑත් පිරිසිදු ලබා ගැනීමට. ඒ වගේම සමාජයේ අනවශ්‍ය ලෙස හැසිරෙසරන්න එපා කියන එක. ඒ වගේම මුවවස්මල් පාවිච්චි කරන්න කියන එක. ඉතින් මේව හරියාකාරව පිළිපදින් නැති නිසා තමයි මේ වෙනේ තත්ත්වයන්ට ගොදුරු වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳ සැහැල්ලු ආහාර වේලක් ලබාගෙන ඒ වගේම හොඳ නිින්දක් ලබාගෙන හොඳට ඒ වගේම දියර වර්ග පානය කරලා ඒ වගේම සමාජයට ගියා නම් තමන්ට උගරේ යම්කිසි ආසාදනයක් දවගේ දැනෙනවා නම් හෙම්බිසගතයක් දැනෙනවා නම් නිර්දේශිත උගර සේදුම් කාරක ද්‍රව්‍යයන් තියෙනවා වෙළඳපොලේ ඒ මන්ට අඩුම වශයෙන් ලුණු වතුර හෝ භාවිතා කරන්න පුළුවන් ලුණු වතුර වගේ දෙයක් භාවිතා කරනවා දවසට දෙතුන් වතාවක් වුණත් උගර සෝදා දානවා නම් හොඳයි ඒ වගේම සේදුම් කාරකකින් හෝ උගර සෝදනවා නම් ගාගල් කරනවා නම් මම අපි විශ්වාස කරනවා සමහරක් වෙලාවට ඒකනොත් යම්කිසි ආකාරයක ආරක්ෂාවක් ලැබෙන්න පුළුවන් ඉතින් මේ ආකාරයට අපි හොඳ සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරනවා නම් මේ රෝගී තත්ත්වයෙන් මේ ව්‍යසන තත්ත්වයෙන් අපිට බේරීමට හැකියාවක් ලැබෙනවා.